මොනරාගල පොලිස් කොට්ටාසේ කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරියකු එම පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් නිලධාරියෙකුගේ නාමලුවර ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුට වෙඩි තබා තිබෙනවා. ඒ පොලිස් ස්ථානයේ සතුව තිබූ T56 ගිනි අවියක් භාවිත කරමින් පසුව ඝාතනය සිදු කළ පොලිස් කොස්තාපල් වරයා නෙල්ලිගල ප්‍රදේශයේ නිවසකටද ගොස් එහි සිටි 54 හැවිරිදි මවට සහ 17 හැවිරිදි දියණියට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. අනුතුරුව අදාළ පොලිස් කොස්තාපල් වරයා ඔහු සේවය කළ කරාඬුගල පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන මෙම ඝාතන සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒකාබද්ධව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. පොගිලව ටිකේම කතා කරේ නැහැ. මොකද කන්නේ දුන්නත් කන්නේ නැහැ. භාගයක් කාලා ඔය ඇති කියලා තියෙනවා. පොලිසියේ ඔක්කොම ප්‍රශ්න මෙයාගේ කරපිට දානවා කියලා තමයි එයා කිව්වේ ඇවිල්ලා. ඔය ගහගත්තේ මේකේ. පැමිණිල්ල ලියපු නැති එකේ. පස්සේ ඒ සර් එක්ක කතා කරලා මොන හරි කරගන්න කියලා කිව්වත් ඒත් මුකුත් එයාට සහනයක් දෙන දෙයක් මම කරන්න එකක් නැති වෙයි කියලා තමයි එයා කිව්වේ. ඒකල තමයි ඔය ඊයේ පාන්දර මේ කතා කරලා කිව්වේ මෙහෙමයි දරුවෝ දෙන්න බලාගන්න. මෙයාලා ඔක්කොම තියෙන වැරදි සේරම මගේ කරපිටම පටවන්න හදනවා මෙයා කියලා තමයි කිව්වේ. කෙටුව ඔය කෑල්ල. ඊට පස්සේ එයාලා කිව්වා මේ එක නතර කරන්න එයාලට අයිති කෑල්ලක් කියලා. මං ගෝමද මේ ගෙදර ඉන්නේ. අපි මේ ගෙදර ඉන්නේ නෑ දාලා යනවා. අපි දාලා යනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඝාතනයට ලක්වුණු පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරක් ඈතින් මේ ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස් පිහිටා තිබෙනවා. කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තවම රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් මේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රි කරාඬුගල පොලිස් ස්ථානයේ උපසේවා රාජකාරියේ යෙදී සිටි නිලධාරියා. ඒ නිලධාරියා අද අලුයම 4:15 පමණ පොලිස් ස්ථානයේ ආසන්නයේදී වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ නිලධාරියා ඉහත සඳහන් කරපු තිදෙනාව ඝාතනයට ලක් කරලා ඔහුත් සිය දිවි නසා ගන්නට ඇති බවටයි මේ වන විට විමර්ශන නිලධාරීන් සැක පහල කරන්නේ සහ විමර්ශනයේදී මේ වන විට කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස ආසන්නයේ තමයි සියදිවි නසාගත් බවට සැක කරන පොලිස් නිලධාරියා පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් අතර ඉඩමක් පිළිබඳ ආරවුලකුත් තිබෙන බවට මේ වන විට වාර්තා වෙනවා. අනෙක් පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කිරීමට හේතුව කුමක්ද කියලා මෙතෙක් අනාවරණය වෙලා නැහැ.